රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ ඉදිරියට වීරවර්ණ මුදලාලි සුදුමැණිකේ වර්ගෙන යන ආවට පස්සේ තමන්ගේ තාත්තට තර්ජනාත්මකෝ කියන කාරණාවක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තක් තිබෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් මතක් කර සිටින්නේ. ඉතින් හොයා දන්නවනේ වීරවර්ණ මුදලාලි තමන්ගේ දුවට හරිම ආදරෙන් කටයුතු කරා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි වීරවර්ණ මුදලාලි මේ විදියට ආදරෙන් කටයුතු කරනවටත් වඩා තමන්ගේ දුවට ඇත්තටම කිසිම නිදහසක් දුන්නේ නැහැ. ඇත්තටම තමන්ගේ දුවට යාළුවෙක් ආශ්‍රය කරන්න දුන්නේ නැහැ. තමන්ගේ දුවට තනියම වාහනයක යන්න දුන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ දුව ගොඩාක් ආසයි කියලා කියන ඕනෑම දෙයක් අරගෙන දෙන්න වීරවර්ණ මුදලාලි කටයුතු කළා. හැබැයි කොච්චර දේවල් සුදුමැණික වෙනුවෙන් වීරවර්ණ මුදලාලි කරා වුණත් ශිවාව ඕනි කියලා කිව්වට පස්සේ ශිවාව ලබා දෙන්නට පුළුවන් තත්වෙක හිටියේ නැහැ. මොකද ඒකට හේතුව ශිවා වගේ කෙනෙක් බැඳලා අපේ පරම්පරාවට අවනම්බුවක් කරනවා කියලා කේන්තියකිනුයි ඇත්තටම වීරවර්ණ මුදලාලි හිටියේ. ඉතින් කොහොම වුණත් තමන්ගේ දුව සල්ලි වලට ඕන කියන ඕනෑම දෙයක් අරන් දෙන්නට කටයුතු කරපු මේ තාත්තා මෙතනදී ඇත්තටම අසරණ වුණා කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. තමන්ගේ පවුල නම්බු ආරක්ෂා කරගන්න වගේම සත්‍යයව ආරක්ෂා කරගන්නට ඇත්තටම වීරවර්ණ මුදලාලිට ලොකු ආසාවක් කැමැත්තක් උනන්දුවක් තිබෙන්නටත් ඇති. කොහොම වුණත් දැන් සුදුමැණිකේ වැල්ලේ නතර වෙලා ඉන්න නිසා ශිවා ගෙදර ඇවිල්ලා සුදුමැණිකේ අරගෙන යන්නට උත්සාහ කරනවා. ඒ වෙලාව සුදුමැණිකේ ඇත්තටම තාත දැන් මෙහෙන් යන්න තාත්තත් එක්ක මට කතාවක් නැහැ. අනිත් එක තාත්තගෙන් වගේම ජූඩ්ගෙන් මම නිතරම ඇහුවා ශිවාට මොකද උනේ ශිවාකෝ කියලා. ඒ කිසිම අවස්ථාවකදී ශිවාට උන දේ ගැන කියන්නට මේ තාත්තවත් ඒ වගේම ජූඩ්වත් කටයුතු කරේ නැහැ. ඉතින් ඒ නිසා ඔය දෙන්නටම ආදරය කරන්න තමන්ට පුළුවන් කමක් නැහැ කියන කාරණාව මෙතනදී පෙන්වා දෙන්නටත් උනන්දුවක් තියාගන්නවා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන පළවෙනි දේ බවට පත් වුණේ කියන කාරණාවයි මම අද වීඩියෝ එකෙන් මතක් කරන්නේ. කොහොම වුණත් මේ වෙලාවේ තව දෙයක් ගැන අපිට කතා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒ ගැනත් මතක් කරනවා. ඉතින් කොහොම වුණත් මෙන්න මේ වගේ කාරණාවක් අපි මෙතනදී සාකච්ඡා කරනවා. ඒ කියන්නේ සුදුමැණිකේ තමන්ගේ තාත්තට කියන්නේ මේ ගෙදරින් යන්න තමන් කොයි වෙලාවකවත් තාත්තත් එක්ක යන්න එන්නේ නැහැ. ශිවත් එක්ක ආවේ තාත්තත් එක්ක යන්න බලාපොරොත්තු වෙන්නේ වෙයි කියන එක මතක් කරා.